సుభాషిత్ S6 మూవీస్ యూట్యూబ్ ఛానల్ එක සාදරයෙන් පිළිගන්නවා මම අදීෂ සඳරු. ඉතින් යාළුනේ දැන් ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් සුපිරිම ෆිල්ම් එක අපි හැමෝම දැකලා තියෙන්නේ. ඉතින් බලලා තියෙන්නේ. ඉතින් යාළුනේ මේ නෝ වේ හෝම් එකේදී අපිට පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකක් බලන්න පුළුවන්. පෝස්ට් ක්‍රෙඩිට් සීන්ස් දෙකක් බලන්න පුළුවන්. නා එකක් ડોක්ටර් ස්ට්‍රේන්ජ් තමයි පළවෙනි එකේදී අපිට බලන්න පුළුවන් වුණා එඩි බ්‍රොක් වෙනම් අපිට බලන්න පුළුවන් වුණා එයා ආයෙත් එයාගේ යුනිවර්ස් එකට යනවා. ඉතින් යාළුනේ මේක ගැන දැන් මේක කොහොමද MCU එකට ඉෆෙක්ට් වෙන්නේ? MCU එකට සිම්බියොට්ස්ලා ඉන්නවා. මොකක් වෙයිද මේ MCU ස්පයිඩර්මෑන් සහ ඊළඟ ස්පයිඩර්මෑන් ෆිල්ම් එක මොන වගේ වෙයිද කියලා තමයි අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. එහෙනම් ඉතින් යාළුනේ වැඩිදුර කතා කරන්න නැතුව ගෙලින් වීඩියෝ එකට යන්න. ඉතින් යාළුනේ ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් දැන් ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් මේ සුපිරි ෆිල්ම් එකට මම වීඩියෝ එකක් හදලා තියෙන්නේ. ඒකත් අනිවාර්යෙන් බලන්න මතක් කරන්න එපා. ඉතින් ඔක්කොටම කලින් ස්පොයිලර් වෝනින්ග් එකක් කරන්න ඕනි ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් අනිවාර්යම බලන්න කියලා. ඉතින් අන්න ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් එකේදී උනේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ස්පෙල් එක නිසා ස්පයිඩර්මෑන් කියන්නේ පීටර් පාකර් කියලා දන්න හැමෝම එක එක යුනිවර්ස් වල ඉන්න හැමෝම MCU එකට එන්න ගත්තා. ඉතින් මේ එකම ටෝබි මැග්වයර් සහ ඇන්ඩ්‍රූ ග්‍රාෆිල් ස්පයිඩර්මෑන් රංගපාන පීටර්ස්ලා තා අපිට බලන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේම අපිට මේකේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේදී බලා ගන්න පුළුවන් වුණා එඩි බ්‍රොක් වෙනම්ව. ඉතින් මෙයා තැනෝස් වගේ විවිධ අය ගැන කතා කරනවා. ඊට පස්සේ ඊළාට විවිධ යුනිවර්ස් වල කට්ටිය ආයේ ගියා වගේ එයත් මේ ආය යනවා. හැබැයි යන්නේ පුංචි වෙනම් කැලක් ඉතුරු කරලා. ඉතින් යාළුවනේ මේක ගැන ඔයාලට ගොඩක් ප්‍රශ්න ඇති. ඉතින් ඒකට කලින් අපිට වෙනම් ලෙට්යාබී කානාජගේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක ගැන කතා කරන්න වෙනවා. ඉතින් ඒ ෆිල්ම් එකේදී එඩි වෙනම් එක මෙක්සිකෝවේ බීච් එක හොටල් එක ඇඳගෙන වෙලා ඉන්නවා. ඉතින් මේකේ තියෙනවා මෙයා එතකොට මේ වෙනම් කියනවා 8 බිලියන් ලයිට් ඉයර්ස් අක්‍රොස් යුනිවර්සස් වුඩ් knowledge across universes would explode your tiny little brain කියලා. ඉතින් නැත්තම් ඒකේ තේරුම ආලෝක වර්ෂ බිලියන 8ක විතර දුර තියෙන වෙන යුනිවර්ස් එකක දැනුමෙන් ඔයාගේ ඔළුව පුපුරයි කියලා තමයි එයා කියන්නේ. ඉතින් මේකේ තේරුම මොකද්ද? ඉතින් මේ වගේ මොකද්ද මේ high mind කියන්නේ? එයා කිව්වා එයාගේ knowledge විවිධ යුනිවර්ස් වල තියෙන අයගේ knowledge එක 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 අයට හිත කියවන්න පුළුවන් වගේ එකක් තමයි. ඉතින් ඇත්තටම මොකද්ද මේ high mind කියන්නේ? ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ විවිධ යුනිවර්ස් වල ඉන්න වෙනම්ලා වගේ සිම්බියෝට්ස්ලා ඉන්නවා. ඉතින් මේ සිම්බියෝට්ස්ලාගේ දැනුම ඔක්කොම එක මිනිස්සෙකගේ මනසකට එකතු වෙනවා. ඉතින් ඒක වෙන යුනිවර්ස් එක සිම්බියෝට් කෙනෙක් හිතන දේ මේ යුනිවර්ස් එකේ සිම්බියෝට් කෙනෙක්ට හොඳට අහගෙන ඉන්න පුළුවන්. ඉතින් අපි ඉටර්නල්ස් එකේ දැක්ක යුනිමයින්ඩ් එක වගේ තමයි මෙයා කියන්නේ. උදාහරණයකට වෙන යුනිවර්ස් එකක දකින් සිම්බියෝට් කෙනෙක් දකින්න දෙයක් මේ වෙනම්ට පේනවා. ඉතින් අපිට බලන්න පුළුවන් එඩි MCU එකට එනවා. ඒත් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ස්පෙල් එකට අනුව ස්පයිඩර්මෑන් කියන්නේ පීටර් පාකර් කියලා දන්න අය විතරයි MCU එකට එන්නේ. ඉතින් වෙනම් ආවේ කොහමද? වෙනම් කොහමද දන්නේ ස්පයිඩර්මෑන් කියන්නේ පීටර් පාකර් කියලා? ඉතින් වෙනම්ගේ හයි මයින්ඩ් එක නිසා ටෝබි මැග්වයර්ගේ යුනිවර්ස් එකේ ඉන්න එඩි බ්‍රොක් දන්නවා ස්පයිඩර්මෑන් කියන්නේ පීටර් පාකර් කියලා. ඉතින් ඒ නිසා එඩි බ්‍රොක්ට වැහෙනු වෙනම් දන්නවා මේ ස්පයිඩර්මෑන් කියන්නේ පීටර් පාකර් කියලා. ඉතින් ඒ වෙනම් නිසා තමයි මේ අපේ වෙනම්ටත් මේ ආවේ සිහිය ස්පයිඩර්මෑන් කියන්නේ පීටර් පාකර් කියලා දැනගත්තේ. ඉතින් ඒක තමයි මේ වෙනම් දැට් ගායි කියලා කිව්වේ ඒකෙදි. ඒ නිසා තමයි අන්තිමේදී මේ යුනිවර්ස් එකට වෙනම් ආවේ. ඊළඟට තමයි නෝ වේ හෝම් එකේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක වෙන්නේ. වෙනම් ලෙද්දියා බීකානාජ්ගේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකට පස්සේ තමයි මේකේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක වෙන්නේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් එඩි අඳින්නේ කලින් පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේදී ආඳපු ඇඳුමම තමයි ඇඳගෙන ඉන්නේ තාමත්. ඉතින් ඊළඟට පීටර් සේරම හරි ගස්සනවනේ. එයා ආපහු ඒගොල්ලන්ගේ යුනිවර්ස් වලට යන්නේ. ඉතින් මෙයා ආයෙත් එයාගේ යුනිවර්ස් එකට යනවා. මේ වෙනම ආයෙත් එයාගේ යුනිවර්ස් එකට යනකොට ඉතින් මෙතන වෙනම් චූටි වෙනම් කැලලක් වගේ එක ඉතුරු වෙලා යනවා. ඉතින් අපිට මතක තියාගන්න ඕනි MCU එකේ සිම්බියෝට්ස්ලා තාම නැහැ. කොමික් වල ගෝන්ඩ ගෝඩ්ලිචර් කියන කෙනාගේ කඩුව සිම්බයෝටික් වෙලා තියෙනවා. ඒ කඩුවේ සිම්බියෝට් කෙනෙක් ඒකට වැහිලා ඉන්නවා. ඉතින් ගෝන්ඩ ගෝඩ්ලිචේ කඩුව පාවිච්චි කරලා එයා දෙවියන්ට කැමදිනා. ඉතින් එයා දකින්න හැම දෙවි කෙනෙක්ම මේ කඩුවෙන් ඒ සිම්බියෝට් කෙනෙක් ඉන්න කඩුවෙන් මරනවා. ඉතින් මේ කඩුව කෙලින්ම ආවේ ඒ වෙනම්ලගේ දෙවියා ඒ වෙනම්ලගේ ප්‍රධාන දෙවි වෙන ඕල් බ්ලැක්ගේ කඩුව තමයි මේ. ඉතින් මේ ගෝන්ඩ ගෝඩ්ලිච මේ විදිහට එයා අහුවෙන යන්න මේ කඩුවෙන් මේ විශේෂ කඩුවෙන් මරනවා. ඉතින් මේ කඩුවෙන් සෙලෙස්ට්‍රියල් කෙනෙක්ගේ ඔළුව කපලා වෙන් කරනවා. ඉතින් මේ ඔළුව
ඔළුව ග්‍රහලෝකයක් තරම් ලොකු ඉනි සෙලෙස්ට්‍රියල් කෙනෙක්ගේ මේ ඔළුව තමයි නෝවයා කියලා අපි MCU එකේ දැක්කේ. ඔව්. අපි Guardians of the Galaxy ෆිල්ම් එකේදී නෝවයා දැක්ක තමයි. ඒක තමයි දැන් MCU එකේදී ඒකේ අයිතිකාරය The Collector. ඒ වගේම Gone the Godlicher කියන කෙනා ඉදිරියේදී එන Thor Love and Thunder ෆිල්ම් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඒකෙන් සමහර විට MCU එකේ අලුත්ම සිම්බියොට් පරම්පරාව බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒකේ අයිතිය තියෙන්නේ සෝනිට නිසා ඒක මං හිතන්නේ නැහැ ඒක ෂුවර්ලයි කියලා. ඉතින් මේ වෙනම් චූටි වෙනම් කෑල්ල කොහොමද MCU එකට බලපාන්නේ? ඉතින් අපිට වෙනම් ෆිල්ම් එකේදී වෙනම්ගේ ක්ලාසික් ඔරිජින් එක බලා ගන්න බැරි වුණා. මේ ඒ වගේම වෙනම්ගේ පපුවේ ස්පයිඩර්මෑන් ලෝගෝ එක තියෙන වෙනම් ඒ එහෙමත් ලෝගෝ එකක් නුත් බලා ගන්න බැරි වුණා. ඉතින් මොකද්ද මේ වෙනම්ගේ ක්ලාසික් ඔරිජින් එක කියලා කියන්නේ? ඉතින් වෙන මුලින්ම හැදෙන්නේ ඒ කියන්නේ වෙන මුලින්ම වැහෙන්නේ ස්පයිඩර්මෑන්ට ෆැන්ටාස්ටික් ෆෝ අතර ඉන්නකොට. ඉතින් මේ ඊට පස්සේ ස්පයිඩර්මෑන්ට ඒක එපා වෙනවා. එයා පල්ලියක් උඩට ගිහිල්ලා වෙනම්ලා ගලවනවා. එතකොට පල්ලියක තියෙන බෙල් එකක සද්ද නිසා තමයි වෙනම් ස්පයිඩර්මෑන් අතහැරලා දාලා එඩි බ්‍රොක්ගේ ඇඟට වැටෙන්නේ. ඔව් ඒ යට සිටපු එඩි බ්‍රොක්ගේ ඇඟට වැටෙන්නේ. ඔව් අපි ස්පයිඩර්මෑන් 3 ෆිල්ම් එකේදී දැකපු විදිය තමයි මේ ක්ලාසික් ඔරිජින් එක කියලා කියන්නේ. ඒ මේ ඒත් මේ වෙනම් මේ අපිට බලන්න පුළුවන් උනේ නැහැ මේ අපේ වෙනම් මේ අපි ටොම් හාඩි ළඟපාන වෙනම්ට මෙහොම ක්ලාසික් ඔරිජින් එකක් හම්බ වෙනවා. ස්ටැන්ලි ලියපු ක්ලාසික් ඔරිජින් එක. ඒත් සමහර විට මේ වෙනම් මේ වෙන ඉතුරු වෙලා තිබිච්ච වෙනම් කැල සමහර විට මේ ක්ලාසික් විදියට MCU එකට අපිට පීටර් බාකට වැහිලා ඊට පස්සේ ආයෙත් කාට හරි වැහිලා මේ වෙනම අපිට MCU එකට එනවා බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් දැන් ෆැන්ටාස්ටික් ෆෝ මූවී එකකුත් එන නිසා සමහර විට ඒ ෆිල්ම් එකේදී පීටර් බාකට මෙයා වැහෙන්න පුළුවන්. ඉතින් මේ වෙනම් තව කාට වැහෙයිද? සමහර විට මේක කෙලින්ම ගිහින් අර සමහර ටෝමි මැග්වයර් ෆිල්ම් එක වගේ පීටර්ට වැහෙයි. එහෙමත් නැත්නම් අල්ටිමේට් ෆ්ලෑෂ් තොම්සන්ට වැහෙයි. කවුද මේ ෆ්ලෑෂ් තොම්සන් MCU එකේ ස්පයිඩර්මෑන් සීරීස් එකේ මුලින් ඉඳලා හිටපු නේන්නේ. ඉතින් ඇයි එහෙම කියන්නේ? මොකද කොමික් වල සහ අල්ටිමේට් ස්පයිඩර්මෑන් TV සීරීස් එකේදී ෆ්ලෑෂ්ට වෙනම් මුලින්ම වැහෙනවා පීටර්ට යන්න කලින්. ඉතින් තව තියරි එකක් තියෙනවා MCU එකේ එඩි බ්‍රොග්ගේ වේරියන්ට් කෙනෙක් ඉඳලා වේරියන් කෙනෙක් කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවා කියලා මම හිතනවා. MCU එකේ ඉන්න එඩි බ්‍රොක් වේරියන් කෙනෙක් ඉඳලා මෙයාට වෙනම වැහි කියලා එයාගේ ක්ලාසික් ඔරිජින් එකට අනුව. ඉතින් හතරවෙනි ස්පයිඩර්මෑන් MCU ෆිල්ම් එක ඉඳලා හයවෙනි ස්පයිඩර්මෑන් ෆිල්ම් වෙනකම් දැන් අනවුන්ස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේකෙදි වෙනම බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම දැන් ඉදිරියට එන්න කියලා ෆෑන්ස්ලා ගොඩක් ඉල්ලන ද Amazing Spider-Man 3 ෆිල්ම් එකේදී ඇන්ඩ්‍රු ග්‍රාෆීල්ඩ් රංගපාන එකේදීත් අපිට වෙනම බලා ගන්න පුළුවන් වෙයි කියලා කියනවා. ඉතින් ඔන්නම වෙනම්ගේ කතාව ඉවර වෙනවා. එහෙනම් අද කියන්න තියෙන ඉතරයි. අලුත් වීඩියෝ එකකින් හරි අලුත් බ්‍රේක්ඩවුන් එකකින් හරි අම්මලගන් අදට යනවා. ආයෝ.